මෙතාව බලන්න මේ අවංකයි පිරිසි දෙයි පවිත්‍රායි ප්‍රභාසරයි මේ ගුණ හතර ගැන පැහැදිලි කරලා දෙන්න කියලා තවත් ඉල්ලීමක් කරනවා දැන් මේකත් තේරුම් අරගන්න ඕනේ දැන් මේ අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රභාසරයි කියලා කර්මස්ථානයක් දීලා තිනවා නවුත් පොත්පත්වල තියෙන කර්මස්ථානයක් නෙමෙයි බොහෝම ප්‍රතිඵල තියෙන ඒ වාගේ චිත්ත සමාධිය ලැබිලා තියෙන අධ්‍යක්ීම් තියෙන බොහෝ අය ප්‍රතිඵල ලබලා තියෙන එක ඉතින් මේකෙදි තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා මේ මේක තෝරා ගන්න ඉතෙල්ලා අපි දැනගත යුතු කොටසක් තියෙනවා අපි අර ඉතෙල්ලා කිව්ව විදිහට ලෝකයේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍ථාම්පවාද වශයෙන් මේ කොයි හරි එක ක්‍රමයකින් කොහොමින් හරි කමක් නැහැ ලෝකයට අයිති දේවල් Tamanට තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මේවා ලෝකයට අයිති හරියි මේන් පිටස්තර මට පරිහරණය කරන්න ලෝකයක් නැහැ මං ප්‍රිය කරන්නේ මනාපයෙන් හිත බැඳින්නේ ප්‍රියමනාපයෙන් හොයන්නේ පරිසරයක් වශයෙන් සකස් කරගන්න එකතු කරන්නේ මෙන්න මේකේ අයිති ටික මොනවද ඇහ කන දිව නාසය ශාරීරිය මන කියන ටිකේ අයිති ටික මං හොයනවා මම කරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් ඇද්ද ඒවා ලබා දෙන යම් තාක් දී ඇද්ද මගේ කරගන්න දඟලනවා ඔය ටික ගොඩ ගහගෙන ආස්වාද හොයලා පස්සේ යනවා හැමදේම කරන්න ඔය ටික නේද ඔය ටික එපා ඉදාට රෝගේ පා වේ ඔය ටික ඕනසාකා ලෝකේ අතර ඉඳ බෑ එහෙනම් ඔය ටික ඇයි මේ ඕනෑ වෙලා තියෙන්නේ ආස්වාදයට යට වෙලා ඔය ආස්වාද නැත්නම් ලෝක සත්‍යය සරි සරන්නේ නෑ බුදුරන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ආස්වාදයයි යමක් නැත්නම් මේ ලෝක සත්‍යය සරි සරනවා ආස්වාදයක් ඇති නිසාම සරි සරනවා ආදීනවයක් තියෙනවා ඒක හැඟවිලා. ඒ ආදීනව තියෙන නිසාම ආදීනව ඇතුවම දකින්න නිසාම මේකෙන් මිදෙනවා. සියලු ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන්ම ආදීනව සහිතන ලෝකයා සැරිසරන්නේ නැහැ. සියලු ආකාරයෙන් සර්ව සම්පූර්ණයෙන්ම ආස්වාද සහිතන ලෝකයා මිදෙන්නේ නැහැ. ඒක මල්ලගෙන ඉන්න. එහෙනම් මේ ලෝකේ ආස්වාදයක් ඇති නිසා සත්‍යය සැරිසරනවා. ආදීනවයක් ඇති නිසා ලෝක සත්‍යය ඒ ආදීන වේදී කියලා හිතා ලෝකෙ මිදෙනවා. දැන් මේ ලෝකේ ඩයිටි හැටිය මෙහෙම දරගන්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් බලන්නේ ආදීනව බලනකොට. අනිත්‍ය කියන වචනේ අදහස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. අනිත්‍යයි කියලා එක අදහසක් ක්‍රියාත්මක වෙනවා. අනිත්‍ය කියලා තව අදහසක් ක්‍රියාත්මක වෙනවා. මේ අදහස් දෙකම තේරුම් ගන්න එක වටිනවා. ස්ථිර නැති නිසා දුකයි කියලා අපිට සිංහල තේරුම් කරලා දෙනවා. ස්ථිර නැති නිසා දුක් වෙන්නේ කොහොමද කියන එක විමර්ශනය කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඥාන සම්පවිතර කාර්යය වටහා ගන්න වෙනවා. ස්ථිර නැති නිසා දුකයි කිව්වහම මේ පිළිබඳව හොඳට විග්‍රහ කරලා තෝරා ගන්න. ඉතිර නැති ලෝකේ දුක හට ගන්න ක්‍රමයක් තියෙනවා. ධර්මයේ තුලම තියෙනවා හැඟවිල. යමක් ඉතිර නැත්නම් දුකයි කියනකොට ඉතිර නැති එක ලෝක ධර්මතාවයක්. ඒ ඉතිර නැති ලෝකේ අපිට දුක දැනෙන ක්‍රමයක් තියෙනවා. ප්‍රියයි මනාපයි යහපතයි කියන ඒවත් ඉතිර නැති ධර්මතාවයක් උඩම තමයි. අනිත්‍ය ධර්මතාවයක් උඩම තමයි ලෝකෙ නිස්පාදනය වෙන්නේ. අපි අමනාප දේවල් නිස්පාදනය වෙන්නේ තේ ක්‍රමයේ තමයි. ප්‍රියමනාප දේවල් දුක වෙන්නේ. ගෙවිල යනකොට. අපි අමනාප දේවල් දුක වෙන්නේ ගොළ නැගෙනකොට. දැන් මේ සියල්ල දුකයි කියුවහම අපු දැක්කේ නැත්නම් ලොකු අමාරුවක් වෙනවා. හොරා ගන්න බැරුව යනවා. ප්‍රියමනාප දේවල් ගෙවිල යනකොට දුක එනවා. අපි අමනාප දේවල් ගොඩ නැගෙනකොට දුක එනවා. දැන් මොනවද අප්‍රියම නැ තුවාලයක් හැදෙනවා කකුලේ. සාමාන්‍ය උපමාව. දදි ආරම්භ වෙනවා. ගොඩ නැගිලා එනකොට දුකයි. බේත් වෙලා හිටන් කරනවා කරනවා ගොඩ නැගෙන්නේ නැත්නම් ඒ තව තව වැඩි වෙනවා. තුවාලේ ගොඩ නැගිල කාට. එතකොට දුකයි. ඊට පස්සේ බේත් කරන සනීපේට පටන් ගන්නවා. ක්‍රමක්‍රමයෙන් සනීපේනකොට දැන් හිතට සතුටුයි. දැන් හොද ඇඟ හයි හත්තියේ ශක්තිමත් නිරෝගීව කාලයක් ඉන්නවා. ආරම්භ වෙනකොට සැපයි. සතුටුයි. ඊට පස්සේ වැහැරිලා යන්න පටන් ගන්නවා. කෙවෙනකොට දුකයි. මෙන්න මේ දුකක් හටගන්න ක්‍රමයේ දකින්න ඕනේ. අනිත්‍ය දකින්නකොට උද්‍යව්‍ය වශයෙන් දකින්න කියලා.
දැන් මේ දැකීම ගැන විග්‍රහ වෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ 50 ආකාර ඥානයකින් අනිච්ච දකින්න හරි ගැඹුරු වැට්ට විග්‍රහ කරලා දහම් විග්‍රහ තේරුම් ගන්නයි ඒව තේරුම් ගන්න නැවත ඒක පොතේ තියෙන දහම් විග්‍රහය අවසන් අනිච්ච අවබෝධ කර ගන්න නැවත පස්සේ අපි විමර්ශනය කළ බැලුවොත් ওই ටික තමයි අවබෝධ වෙලා තියෙන්නේ විහිපස් ආකාරයකින් උදේ දකින්න ඕන උදේ කියලා කියන්නේ කොට නැගිනවා දකින්න ඕන විහිපස් ආකාරයකින් වැය දකින්න ඕන ඔන්න ඔය දෙක දැක්කහම අනිත්‍ය හොරගත්තා වේ ඔන්න ඒ කාරණා සකස් වෙන ක්‍රමයක් තියෙනවා ආරම්භ විහිමිසා කොට නැගීමසා යමක් දුක වෙනවා ඒ දුක ගෙන දෙන්නේ නරක දේවල් අප්‍රිය දේවල් ආරම්භ වෙලා එනකොට. ඒක ගෙවුනහම දුකෙන් නිදහස් වෙනවා. සාධාරණ නිදහස් වීම නෙවෙයි. සහනේ తాවකාලිකව සහනේ ඉන්නේ එතකොට. ප්‍රියමනාප දේවල් ගොඩ නැගෙනවා. වැය වෙනකොට ඒකෙන් දුක එනවා. අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ පැහැදිලිව වෙලා තියෙනවා. දුකේ නැහැ. අප්‍රියයන් සමග එකතු වෙන එක දුකයි. ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි. ප්‍රියෙහි විපයෝගෝ දුක්. යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛ. කැමති යමත් ඒක නැගීමයි දුකයි. මේ ලෝක සත්‍යයට දුක් ගින්න පහළ වෙන්න හේතු වෙන ක්‍රම හතරක්. දැන් මේ ටික අපි දකින්න ඕනේ. නේ ජාති දුකේ ඉන්නේ කොහොමද? ඒකත් දකින්න ඕනේ. ජාති දුක හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒ ජාති දුක හැදෙන හටාව දැනගන්න ඕනේ. ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපද්දති. එවැත්නි මේ ජාති ධර්ම කරගෙන ඉන්න සත්‍යයට මෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අහෝ වතමයන් න ජාති ධම්මානං අස්සා. අනේ මට මෙබඳු ජාති ධර්මයක් පහළ වෙන්නේ නැත්නම් කියලා හිතන් කැමැත්තක් ඇති වෙනවා. ඒ මොන ජාති ධර්ම? අන්න අර කිව්ව දුක්සහගත ජාති ධර්ම එනවනම් ඕ වයින්වට තමයි අදහස එන්නේ. අනේ මට මෙහෙම දුකක් ඇති වෙන ජාතිය පහළුන්නේ නැත්නම්. නපෝ බණීතං ඉච්ඡාය පත්තබ්බා. ඒ වෙනාට කවදාහත් එක මේ කැමැත්තට අනුකූල වෙ සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක එනවා. ඒක ධර්මතාවය. නිකා හේතුව නෙමෙයි ඉන්නේ. අපි දන්නේ නැහැ එහෙම එකක් එන බවට අපි අවිද්‍යාව නිසා වෙහිලා. එහෙම එකක් ගොඩනැගෙන්න හේතු වෙන විදිහට හොඳයි කියලා නිගමනය කළා. ඒක ගොඩනැගෙනකොට හොඳ වයිතරක් බලාපොරොත්තු වෙන නරකවත් පිටලා තමයි ඉන්නේ. අන්න නරක ජාති ධර්මයක් ආව. අනේ මට මෙහෙම ජාති ධර්මයක් ආවෙ නැත්නම් කොච්චර හොඳේද කැමැත්තක් ඇති වෙනවා. ඒ වුණාට ඒ කැමැත්ත වුණාට හරියන්නේ නැහැ. ඒ ධර්මතාවය තන කුළු එකේ එනවා. ඉදම් පි යම් පිච්චන්න ලැබෙති සම්පි දුක්ඛ. මෙන්න කැමැතියන් ලැබීමේ දුක ජාති ධර්මයට ගොඩනැගෙන. ජරා ධම්මානං ආවසේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති කනිපත්තාව. අන්න ජරා ධර්මයක් ආවම සත්‍යයෙන් මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වතමයන් ජරා ධම්මානං අස්සා. මට මෙවන් ජරා ධර්මයක් ආවේ නැත්නම් කොච්චර හොඳ කියලා කැමැත්තක් ඇති වෙන්නේ. නකෝපයි ඉතින් ඉච්ඡායපත් අබ්බා. ඒ උනාට කවදා කැමැත්තක් නෝ සිද්ධ වෙන එකක් නෙවෙයි ජරා ධර්ම එනවා. ඒ කොයි ඉවර වෙන්ද ගන්න සිද්ධ වෙනවා. ඉදම් පි යම් පිච්චන්න ලබලි සංගොන්න ජරා ධර්මින් කැමැති නැති නිසා දුක හට ගන්න හැටි. ඒ නිසා මේ ආකාරයෙන් ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, පරිදේව ධර්ම, දුක්ඛ ධර්ම, දෝමනස් ධර්ම, උපායාස ධර්ම කියන මේ සියල්ලම කැමැත්ත බලාපොරොත්තු වෙන්නේ එකක් මෙහෙම කරදරයක් ඉන්නේ නැත්නම් හොඳයි කියලා. නමුත් අපේ බලාපොරොත්තු වෙන්නේ අපේ කැමැත්තක මැත බලන්නේ ඒ ධර්ම තාලේ දීකර පොදු වෙන්නේ සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා කැමැති විදිහට නැති කරෙන්නේ මේ දුක පහළ වෙනවා. දැන් සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරේ ධම්මචක්කප්පවත්තන දෝෂිනේ සූත්‍රයේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා. මේ චතුරාර්ය සත්‍ය කිසි අඩුවක් නැතුව දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහය මොකක් නිසා දුක හට ගන්නවා කියලා කියන්නේ? යම් පිච්චන්න ලබති සම්පි දුක්ඛ. ඕකෙන් නේද දුක හට ගන්නවා අපි. මේ කැමැතිසේ නැවන්න පුළුවන් ලෝකයක් නැහැ. මෙච්චර කල් අපි කැමැති විචය නැති වීමෙන් නේ දුක වෙන්නේ. කැමැති දේ බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැති නිසා දුක් වෙනවා. කැමැති දේ බලාපොරොත්තු වෙනවා ඒකට තව මඟ පෑදුන්නේ නැති නිසා අසහනෙන් පෙළෙනවා. කැමැති දේ ලැබුණා විනාශ වෙනට කැමැති නැහැ නමුත් විනාශ වෙනවා. ඒකෙන් දුක් වෙනවා. අකමැතියක් එනවාට කැමැති නැහැ නමුත් කෙලවරක් නිසා අකමැති දේවල් වලට බොදුරු වෙන්න හිතේ. අබුත චෝදනාව වලට කැමැති නැහැ නමුත් වෙනවා මොනවා කරන්නද? කවුද කැමැති අබුත චෝදනාව ලබන්නේ? ජරාවටපත් වෙනාට කැමති නැහැ. නමුත් ජරාවටපත් වෙනවා.
දුක්ඛිත වරණයකට කැමති නේ අපාගත වෙන්න කැමති නේ නමුත් අපාගත වෙන්න වෙනවා කැමති ඉන්නේ නෙවෙයි යන්නේ කරන්නේ දෙන්නේ යන්න වෙනවා හේතුවට ඵලෙ මේ ලෝක ධර්මතාවයේ හැටියක් තියෙනවා ඉතින් ඒකට ගෝචර සිද්ධ වෙනකොට කැමති සිය පවත්වන්න පුළුවන් ලෝකයක් කවුරුවත් ලබලා නැහැ තවෙත් ලබිසක් මට නම් හම්බුණා මට නම් හරියට හැවතුණා මිසක් එහෙනම් එහෙම එකක් අපිට කැමති සිය පවත්වන්න පුළුවන් එකක් තිබුණා නම් ලෝකේ කවදා හරි ලෝක සත්‍යය බොදු ජීවත් වෙන්න කැමති මැරෙන්න කැමති නැහැ නොමැරි ඉන්න කැමති. එහෙම අධ්‍යාවක් හම්බුනම් අපි අද එතන නේද? ඉතින් අනන්ත සංසාරයේ මෙතෙක් සැරිසරාගෙන ආපු අධ්‍යාව කොච්චරද කියලා නැන්නා. මේ මහ පොළොවේ වැලි ගාට මිනිස් අධ්‍යාව ලැබලා තියෙනවා නම් ඒ ඊට වැඩි මිසක් අඩු නැත්නම්. ලැබිච්ච ඇටකට ටික මේ මහ පොළොව පසර පරාදායි කියලා දේශනා කරලා තිනවා එක එක මැරිලා එක එක දිනපු ඇටකට ටික මම කිව්ව කයි. එන එච්චර ඒවා හිතුවේ එක හයක්වත් ඉතිරව ලැබුණෙත් නෑ අපිට කැමතිේ ලබවත් ගන්න පුළුවන් ඉතින් ලැබුණෙත් නැත්නම්. ඉදා හම්බ කරු මගේ කියපු විදියම වස්තුවක්වත් පවත්තන්න පුළුවන් කමක් නැහැ හැදෙන්න බැඳෙන්න පුළුවන් කමක් නැත්නම් දැන් තියෙදි ගත ඒ ටිකම මිසක් වෙන එකක් වෙන්නේ නැහැ කියලා ඒ න්‍යායෙම දකින්න පුළුවන් එහෙනම් ඒ න්‍යායානුකූලව දකිනා මතුවර කොච්චර හරි මම මේක හදන්න හැදුවා කවදාවත් ඉතිර මම මේක හදා ගන්න දෙයක් නම් හම්බ වෙන්නේ නැහැ කැමතිේ පවත්තන්න පුළුවන් මම ඒක ලෝකෙ කොන්නගෙන හේතු නැහැ කැමතිේ පවත්තන්න බැරි දයක් නම් ගොඩ නැගුණේ ඒක අපි කැමැත්තක් තිබුණා නම් ඒක අධි කැමතිේ පවත්තන්න බැරි දෙයක් කරන්න හදාගත්ත අවිද්‍යාවේ නිගමනේ අපි ඉන්නේ. ඒ නිගමනේ ඉන්න තාකල් අසහනී පිළිඳ වෙනවා. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න බෑ. අන්න ඒක නිසා කියනවා අනිත්‍ය නම් කැමතිේ පවත්තන්න බැ නං දුකයි. අනේ දුක හපුවාට. නං ඒ දුක විඳ විඳ හරි ඒ පස්සේ ගියාට පස්සේ කවදා හරි ලැබෙන ප්‍රතිඵලයක් තියනවාද බැලුවොත්. ලැබෙන සැනසීම නම් කිසි දවසක ලැබිලා නැහැ හරියක් ලැබිලා නැහැ. අනත්තං අසාරකත්තේ නං. අසාරාර්ථයෙන් අනත්තයි. ඔන්න අපි අනත්ත දැක්ක. අනත්ත දැක්ක නම් කවදා හරි මොකද වෙන්නේ? ආයතනයක් ලෝකේ වහ වෙන ලෝකයක් අල්ලා ගන්න බදා ගන්න තියෙන වාන්තිකත්තේ සම්පූර්ණ දුර වෙනවා. එන ගන්න හරියන්නේ අසාරයි කියලා දැක්කම. අසාර ලෝකයක මොනවද ගන්න තියෙන්නේ? ඔය අදහස තියෙනවා. අන්න ප්‍රඥාවෙන් කියවන. අසාර ලෝකය කියලා දැක්ක ගාම දෙන්නේ යම් චන්දරාගයකින් සාරයි කියලා වැදලා හිටියද? සංසාරයි කියලා වැදලා හිටපු එක සං අසාර වෙන පටන් ගන්නවා. එහෙනම් සාරයි කියලා තියෙනකන් තමයි විඥාන පහළ වෙන්නේ. සං අසාර වෙන පස්සේ විඥාන කොට අන්න අසාරය දැනගත්තා කියන විදිහට අන්න අසාරය කියන්නේ ප්‍රඥාව විදිහට සාරය කියන්නේ අවිද්‍යාව විදිහට නේ ඔන්න ඔය ටික තේරුම් ගන්න මුල විතරයි තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ වචනපත දැනගෙන හිටියත් නැතත් ඔය අදහසෙ තුලින් නෙවෙයි නිවන් මඟ වැඩිෙන්නේ ඔය අදහසින් යථාර්ථය වැඩිගෙන වැඩිගෙන එනවා ඉතින් ඕක තමයි තියෙන දැනගන්න දෙයක් නේද මෙන්න මේ ටික සොරගත්තට පස්සේ අපි දකිනවා එක දෙයක් අනේ මේ අසාර ලෝකේ මම මෙච්චර කල් ප්‍රාණඝාතය සත්ව හිංසාවක් කළා නම් කොරමන වංචාවක් කළා නම් කාම මිත්‍යාචාරය සුරා සූදු දුරාචාරාදිය කරමින් ලෝකේ ආස්වාදය බලාපොරොත්තු වුණා නම් මොන හරයක් කොන්න පරමාර්ථයක් පස්සේද මම ගියේ මුලාවට පත්ච ආස්වාදය පස්සේ කොයිද හරයක් හම්බෙන වෙල පිළිගන්නේ මෙන්න මේ අදහස එනවා ඒ අදහස ගහම ක්‍රියාකලාපය තුළ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන අදත්තාදානි වෙන් වෙන කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන ක්‍රියාකලාපයක් හටගන්න ඒ ක්‍රියාව තුළ ඒ ටිකට නෙමෙයි ඉතුරු වෙන ක්‍රියාව අවශ්‍ය කරන යහපතක් කරගන්න විතරයි. අයහපතක් කරලා විනාශය කරන්න පාපයක් කරන්න තිබෙනවා ක්‍රියාදාමයක් තිබුණා නම් කයින් කරන ඒක බලයින් දැටි ක්‍රම ක්‍රමෙන් කියවිලා. මොකක් නිසාද? හරයක් තියෙන ලෝකයක් මම කරගන්න, මගේ කරගන්න, වගේ ආත්මය කරගන්න තිබ්බ මුලහ දෘෂ්ටිය නිසාම තමයි. ප්‍රාණඝාත අදත්ත ආදාන කාම මිත්‍යාචාරයට කයි මෙහෙයි. දැන් මේ සත්‍යය දැක්කල පස්සේ අනිත් පැත්තට හින්න පරිවර්තනයක් වෙනවා. වැඩක් නැති මුලාවකට අපරාධයකට විනාශේන මාර්ගයකට මේ ආස්වාදයන් පස්සේ දුවලා මුලා ආස්වාදයන් ජයගන්න මම ප්‍රාණඝාත කරන්නේ අදත්තා දාන කාම මිත්‍යාචාර කරන්නේ වැඩක් නැති දේවල්. ඔය අදහසින් අත්හැරලා ගියා. අන්න ක්‍රියාකලාපේ අවංක වුණා. අන්න අවංකයි කියන්නේ හේතු. දසා කුසලීති වෙන්නා වූ ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාරෙන් ක්‍රියාකලාපයෙන් කෙරෙන්නා වූ ටික අත්හැරලා යනකොට වංග කටයුතු ඉවරයි. යන්තරමක් ඉවර වුණා නම් ඒ මට්ටමට අවංකයි. අන්න අපි දී කරගන්නේ සියලු ආකාරයෙන් අවංක වෙන්නේ අපි හතුන් මහත්. එහෙනම් අපි මොකද කරන්නේ? මේ ධර්ම අවබෝධය ලැබෙනකොට මූලික වශයෙන් අන්න අපිට ලැබෙන එක තේ ගුණය. අපිට දී කරන්නේ දෙයක් හම්බ වෙනවා. යම් මට්ටමකින් මගේ දසා කුසලයන්ගේ අත්හැරීම වැළී මිදියාවක් වුණාද? ඒ මට්ටමට අවංක වුණා. ඒතර වචන උන්ට මොකද වෙන්නේ? මොකද බොරු කියලා අනුන් හවටනද මොකද කේලම් කියලා අනුන් බිඳවටනද මොකද පරිසවටිනා සැලබවට පත් කරන්න මොකද ප්‍රලාපේ ලෝකيا මුලා කරන්නද මේ අසාර ලෝකේ මොනවා කරගන්නද මටේ මුලා වැඩ කතාවකින් වැඩක් නැහැ
ඒ අදහස එනවා. අනිත්‍යෙදි මොකද වෙන්නේ? එතෙක් කල් ගිනාව පරිහරණය කරව බොරු කේලම් පරසවචන ප්‍රලාපියන්ගේ යම් අත්තරින් වැලී මිදීමක් වුණා නම් ඒක දන්නවා. අන්නේ මට්ටමට වචන පිළිසිදු වුණා. දැන් මේ මොකද මම ලෝභකම් කරලා මේ දැඩි ලෝභයෙන් ලෝකෙ අල්ලගන්න. ගැටි ගැටි ලෝකයා සමග වෛර කර කර මොකද මේ කටයුතු කරන්නේ? මේ මුලා දෘෂ්ටිගත වෙලා හිටන් මුලාවත් පස්සේ මම මොනවට යන්නේ? ඔන්නේ අදහස් තුනේ එනකොට හිත තුලින් කෙරෙනා අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන ඒවදුරු එන්න පටන් ගන්නවා. යම් මට්ටමකට දුරුණා නම් ඒ මට්ටමට හිතවිලි පවිත්‍රායි. දෘෂ්ටිය මොකද්ද? ප්‍රභා කියන්නේ නැවත නැවත බිහි වෙනවා. සර කියන්නේ කී සරනවා. අස්සර කියන්නේ සරණකින් අහකට යනවා. ලෝකෙ කවුරු වෙන්නද? දෙවියෙක් කියලා වැඩක් තියෙනවද? බ්‍රහ්මයෙක් කියලා වැඩක් තියෙනවද? මිනිස්සෙක් කියලා වැඩක් තියෙනවද? කවුරු හත් කියලා වැඩක් තියෙනවද? නැවත භවයේ සැරිසැරීමේ මට නම් ඇති වැඩක් නෑ කියන මෙන්න මේ යථාර්ථය අවබෝධ වෙනකොට දෘෂ්ටිය ප්‍රවාසයයි. යම් මට්ටමකට ප්‍රවාසර වුණාද මෙන්න මේ ධර්මාවබෝධයත් සමග එක්තරා මට්ටමක සතර පායෙන් මුදවන මට්ටමක අවංකත්වයේ පිරිසිදු බව නැත්නම් ක්‍රියාකාරීත්වයේ අවංකත්වයේ වචනේ පිරිසිදු බව හිතවිලිවල පවිත්‍ර බව දෘෂ්ටිය ප්‍රවාසර බව හට ගන්නවා. මෙන්න මේක කියන ඔහුට ආයි අකණ්ඩ වූ අචිත්‍ර වූ අසබල වූ අකල්මාස වූ පිහිටපු සීලේ ඔන්න ඔතනයි ශික්ෂණේ තියෙන්නේ. පද සමාදානිය නෙමෙයි සමාදානිය වත. ඔන්න ධර්මාවෝධයෙන් හටගන්න සීලය. සංවරත්තේ යන් සංවරත්තේ ඉන්න සීලය. සංවරත්තේ විහිදී වන්න ඕමයි වෙන්නේ. මෙන්න මේ සීලය තමයි බුදුරණහතේ දේශනා කළේ විසුද්ධිය. ඔන්න සීල විසුද්ධිය. ඔය සීල විසුද්ධිය සීහි කරනකොට චිත්ත විසුද්ධිය පහළ වෙනවා. චිත්ත විසුද්ධිය තමයි ධ්‍යාන. අන්න ධ්‍යාන පහළ කරගන්න අවශ්‍ය කෙනාට සමාධියකින් හිතේ ධ්‍යාන ලබා ගන්න ඕන. ඔන්න ඔය සීල විසුද්ධිය සීහි කරන්න කියලා පෙන්නනවා. සීල විසුද්ධිය සිහි කරනකොට ආවර්ජනා කරනකොට චිත්ත විසුද්ධිය පහළ වෙනවා. ඔන්න මේ සම්මා සමාධිය ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රධාන කර්මස්ථානෙට ආවර්ජනා කර්මස්ථානෙ හැදිච්ච හැටි. එහෙනම් ඔන්න ඔය ටික තේරුම් අරගත්තාම තමයි තමන්ම දන්නවා පෙර මම මෙබඳු වංකයි. මෙච්චර මට්ටමකින් අවංකයි. මේ අවබෝධයත් එක්කයි. ධර්මයේ පිටව මට්ටමටම මෙච්චර අවංකයි. පෙර මග වචන හරි අපිරිසිදුයි. මනවල බොරු කියලා හවට්ටනවා, කේලම් කියලා බිඳවනවා, පල්ස වටිනා සැලිබාරපත් කරනවා, ප්‍රලාපකී රත්ය අදිලා මුලා වෙනවා. ඕවයි තිබුණේ. මේ ධර්ම අවබෝධයෙන් පස්සේ මගේ මතර වල වෙනසක් වෙලා තිනවා මටම පේනවා. එහෙනම් බොරු නැති, කේලම් නැති, පරස නැති, ප්‍රලාප නැති යම් කරසකින් සුද්ධ වුණාද? අන්නේ මට්ටමට පිරිසිදු. එහෙනම් පිරිසිදු හරිය මොකද්ද? රාගක්ෂය වෙලා අත්තරන, දේශක්ෂය වෙලා මොහක්ෂය යම් අත්තරීම නොයල්මක් මිදීමක් වුණාද? අන්නේකින් ක්‍රියාවලිය සංසිද්ධී ගියාද? සංසිදුණු හරිය නිවන. ගොඩනැගිච්ච හරියක් නෙවෙයි. වතනේ යම් කරසක් යථාබෝධයෙන් අත්තරින් වැලී මිදී ගියාද? අත්තරින් වැලී ගියාට වතේ ඒක නිවන. එහෙනම් අවංක වුණේ නිවන් හදි. පිරිසිදු කිව්වේ නිවනේ කොටස. නිවනමයි තියෙන්නේ. සිතිවිලි යම් ලෝභයක්ෂයක්, දේශක්ෂයක්, මොහක්ෂයක් වෙලා ගියාද? ඒ මට්ටමට පවිත්‍රායි. දැන් ලෝභක්ෂයක්, දේශක්ෂයක්, මොහක්ෂයක් ඇද්ද? ඒ නිවන. නැ යම් කිසි දෘෂ්ටියකින් ලෝකෙට බැඳලා වූ අවිද්‍යාව දුරු වෙලා ගියාද? යම් තරමක් ප්‍රඥා පහළ නිගමනයක් ආවද? නැවත මේ ලෝකයේ සරන්නවට වටින අතිරක් නැහැ කියන යථාබෝධයක් ආවද? ඒ යථාබෝධයනකොට අත්‍යරී ගියාව හරි නිවන, නිවි ගියා හරි. නැවත ඉන්න හේතු නැහැ. අන්න සමා දුටු නිවන ප්‍රත්‍යවේශා කරන්නේ කොහොමද? අන්න ඉතින් දකින්නකොට අන්නේ විමුක්තිය හිත විහිදලා ඔය අදහස එනකොටම සීල විසුද්ධිය ලැබිලා හිටන් චිත්ත විසුද්ධිය පහළ වෙලා ධ්‍යාන වලට එනවා. ආපහුම තේරුම් ගන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන දෙනකම් මේ අවංකයි පිරිසිදුයි පවිත්‍රයි ප්‍රබෝධයයි කියන වචන හතර ඔය කර්ම තේරුම් වරන් උතර පිළිහිලා ධර්මයේ පිළිලා වැඩුවොත් ඔය ඩිගේ එනවා. ඉතින් නිකන් වචන වැඩුවට වැඩක් නැහැ. මූලික ධර්මයම තේරුම් අරගෙන ඒ ධර්ම අවබෝධය ඇති කියලා මේක වදනකොට ඔය ಗುಣ පහළ වෙන්න පටන් ගන්නවා. එතන පටන්ගෙන සමාධිය ලැබුණ කියලාට යථාභූත ඥාන දර්ශනේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ධර්ම අවබෝධයමයි පටන් ගත්තේ. ඒ අවබෝධය ප්‍රගුණ වෙලා පුළුල්ලා එනවා. එතකොට යථාභූත ඥාන දර්ශනේ නිර්වේදියත්, නිර්වේදී විරාගයත්, විරාගයේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී මෙසේ ධර්මියෝම ධර්මිය පවත්තා නිර්වාණ පරතරය යාම සඳහා ධර්මියෝම ධර්මිය පුරවන චේතනා කර්ණී සූත්‍රය විග්‍රහ වෙනවා. කරන්න තියෙන උත්තරයි කියේ. මේ ඒ ටික කරන්නේ නැතුව වෙන වෙනවා කරන්න ගියාම හරියන්නේ නැහැ. කළ යුතු හරිය උත්තරයි. ඔබ තේරුම් ගන්න ඕනේ.